මෙරට අධිවේගී මාර්ග පද්ධතියේ නව පිටුවක් පෙරළමින් කොළඹ සිට මත්තල දක්වා වූ අධිවේගී මාර්ගය පෙබරවාරි 23 වනදා තනි මාර්ගයක් ලෙස සම්බන්ධ කිරීම සිදුවනවා. ඒ මාතර සිට බෙලියත්ත සහ බෙලියත්ත සිට වැටිය දක්වා වූ අධිවේගී මාර්ග කොටස ජනතාව වෙනුවෙන් විවෘත කිරීම සමගයි. මේ සමග කටුනායක සිට මත්තල දක්වා එකම අධිවේගී මාර්ගයක ගමන් කිරීමට ජනතාවට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්. මාතර සිට බෙලියත්ත දක්වා වූ අධිවේගී මාර්ගයේ කොටස් දෙකක් මීට පෙර විවෘත කරනු ලැබුවා. මෙසේ දක්ෂිණ අධිවේගී මාර්ගය දිගුවීම සමග කොළඹ සිට හම්බන්තොට දක්වා ගමන් කිරීමට ගතවන කාලය පැය දෙකහමාරක් පමණක් බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ. ඊට සමගාමීව කොළඹ සිට කතරගම දක්වා ගමන් කිරීමට ගතවන කාලය පැය තුනහමාරක් දක්වා පහත වැටීමද විශේෂත්වයක් වනවා. එසේම ලංකාවේ ප්‍රධාන අන්තර්ජාතික ගුවන් තොටුපළ දෙකම එක් අධිවේගී මාර්ගයකින් සම්බන්ධ වීමද මෙහිදී සිදුවනවා. ලංකාවේ මෙතෙක් ඉදි වූ දීර්ඝතම පාලම නිර්මාණය කර ඇත්තේද මෙසේ දීර්ඝ කරන දක්ෂිණ අධිවේගී මාර්ගය තුළයි. මාතර සිට අපරැක්ක දක්වා නිර්මාණය වූ එම ගුවන් පාලම කිලෝමීටර 10.8 දිගකින් යුක්ත වනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය කටුනායක සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම සමග එම මාර්ගය භාවිතා කිරීමට අදාළ ගාස්තු ක්‍රමවේදයද මේ වන විට හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව හම්බන්තොට සිට කටුනායක දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කිරීමට සැහැල්ලු වාහනයකින් අයකරන ගාස්තුව රුපියල් 1000ක් වනවා. මත්තල සිට කටුනායක දක්වා ගාස්තුව රුපියල් 950ක්, මත්තල සිට කොට්ටාව දක්වා ගාස්තුව රුපියල් 750ක් වන අතර හම්බන්තොට සිට කඩවත දක්වා ගාස්තුව රුපියල් 900ක් වනවා. මාතර ගොඩගම සිට හම්බන්තොට දක්වා ගාස්තුව රුපියල් 400ක් වන අතර ගාල්ල පින්නදූව සිට හම්බන්තොට දක්වා ගාස්තුව රුපියල් 500ක් වනවා. ලංකාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියකදී පරිසර ආරක්ෂාව පිළිබඳ වැඩිම අවධානයක් යොමු කළ නිර්මාණය වන්නේද මාතර සිට හම්බන්තොට දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුවයි. රක්ෂිත වනයක් මැදින් මාර්ගය ගමන් කිරීම හේතුවෙන් විශාල ගස් 1400ක් කපා දැමූ අතර එම සෑම ගසක් වෙනුවෙන්ම ගස් 100 බැගින් යළි වගා කර තිබීමද සුවිශේෂ වනවා. මාර්ගය ඉදිකිරීමේදී අලි මංකඩවල් මගහැර ඇති බැවින් අලි ඇතුන්ටද හානියකින් තොරව මාර්ගය හරහා ගමන් කිරීමටයි අවස්ථාව හිමිවන්නේ. එහිදී අධිවේගී මාර්ගයට අලි ඇතුන්ට ඇතුළු වීමට නොහැකි වන ආකාරයෙන් දැඩි ආරක්ෂක වැටක්ද නිමවා තිබෙනවා. මීට සමගාමීව මත්තල සිට ලුණුගම් වෙහෙර දක්වාද මන්තීරු 4ක නව මාර්ගයක් ඉදිවෙමින් පවතිනවා. ඒ හරහා මත්තල සිට කතරගමට යාමට වැයවන්නේ පැයකටත් අඩු කාලයක් පමණයි. සමස්ත දක්ෂිණ අධිවේගී මාර්ගයම සක්‍රිය වීම සමග සංචාරක කර්මාන්තයට සහ වාණිජ කටයුතුවලට වැඩි ප්‍රතිලාභයක් හිමිවන බවයි බලධාරීන් පවසන්නේ. එසේම නිල් වලාගඟේ ජල ගැලීම් සිදුවන අවස්ථාවල පවා අධිවේගී මාර්ගයට බාධාවක් නොවන පරිදි එම මාර්ග කොටස ඉදිකර තිබීම විශේෂත්වයක්. ඒ අනුව මාතර සිට මත්තල දක්වා වූ කොටසේ පළමු අදියරේ කිලෝමීටර 10ක කොටසක් කොළුණු මත ඉදිකර ඇත්තේ ජල ගැලීම් වලින් බාධාවක් මතුවීම වැළැක්වීම සඳහායි. මේ අතර වලවේ ගඟ හරහාද අධිවේගී මාර්ගයට පාලමක් එක් කර ඇත්තේ මීටර 600ක දිගකින් යුතුවයි. අපරැක්ක අන්තර් හුවමාරුවද ලංකාවට සුවිශේෂ වන්නේ එය මෙරට තුළ කුළුණු මත ඉදි වූ පළමු අන්තර් හුවමාරුව වීම මතයි. මෙම අධිවේගී මාර්ග දිගුව හරහා හම්බන්තොට සූරියවැව අන්තර්ජාතික ක්‍රීඩාංගණයටද පිවිසුම් මාර්ගයක් හිමිව තිබෙනවා. ඉදිරියේදී මෙම මාර්ගය ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනු ඇති බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. ලොව වටා වැදගත් සහ විස්මිත පුවත් ඇතුළත් වීඩියෝ 1400ක් නරඹන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.